ඒකනේ කියන්නේ ඒකනේ කියන්නේ මේ ඕක ඔය අහිංසකයා වගේ හිටියට මෙහෙම කරද්දි නිකන් ළඟ නමන්නේ මේ ජාතියක එක්ක මම කාවද දෙයියනේ විශ්වාස කරන්නේ මාව මාව विश्वास जीवित करपु लोकू मोड़कम तो मसे विश्वास बिंदी अविश्वास अतिवेन गतवे भूम पुंच अभी संबंध विश्वास සෑහෙන කාලයක් ගත මම දැන් ඔයාට ෆොටෝස් වගේක් එවනවා හරි ඒක ඔයා හොඳට බලන්න ෆොටෝස් ෆොටෝස් වගේ ඔයාට ලොකු අනතුරක් අත ළඟ මන් දැන් යමන ෆොටෝස් ටික බලලා ඔයාම ඩිසයිඩ් කරන්න ඔය අනතුරෙන් ගැලවෙනවද නැත්ද කියලා හරි හරි යෝනාක බලන්න ඔය ෆොටෝස් මොනවද කියලා මගෙත් එක තරහ ගන්න එපා බබා ඔයා मंदे फोटोस टिके बनना, वो आईटी को होंडे टे बनाना, ओके මගේ මාලිකාවත් එක්ක නะ අනේ බා කොල්ලෝ එනවනම් ඉතින් මෙහාට නෙන්නේ අපරාධ සින්දුව නැවතුනේ ගහ අම්මේ මාද අම්මේ සන්තෝෂයෙන් ඉන්න තරම් දෙයක් තාම මෙතන සිද්ධ වෙලා නැහැ ඒක තේරුම් ගන්න මොකෝ බා නැත්තේ මේ වෙලා තියෙන දැන් බලපන් මගේ පුතා මෙහෙ බින්න බෑගෙන ඉන්නවා ඈ මගේ කෙල්ල එනවා ආවට පස්සේ දෙන්න එක්කගෙන යනවා රෙජිස්ටර් ගාව මෙන්න මෙහෙම දෙන්න කසාද බන්දව ඊට පස්සේ අපිට තියෙන පවුල පිටින්ම රෑ ඩිනර් එකකට යන්න
ඒකනේ මස්සිනා අයියේ කියන්නේ ඈ. නිකන් අපි මෙතන බේද බින්න වෙලා අපි අමෝරගෙන ඉන්න ඕනේ නෑනේ ඈ. කෙලින්ම මේ මස්සිනා බහලා නින්නේ බෝඩරේට. අවු. ඉතින් බං. මහුලක් ගන්න නම් මනමාල විතරක් ඉඳලා වදි. මනමාලි තින්න ඕනි. මේ කල්පනා කරන්නේ. එයා සෝවිතේ මොකර ගියමක් ගහයිද? අන්න ඒක කියන්න බෑ. මොකද මගේ රත්තරන් අම්මේ සෝවිතයා කියන්නේ කේවට්ටයා. ඌ ඇවිල්ලා සාහිත්‍යකාරයනේ. මොන්න කේවට්ට ගේමක් ගහයිද දන්න මුළු බර්ණැසම ඇඹරිලා යන්න ඕනේ. අනේ මේ බය නැතු හිටා මේ ඉන්නේ කුසුම. ආ බර්ණැස දෙතරවන්නේ කොහෙද? ඕක ටොකු කාලමයි මැරෙන්නේ මගේ. ගේම් ගහ. මේ ඔන සිංදුව ගහපන්. අම්මේ දැන් සරයක් කිව්වනේ. ආරුණි ප්ලීස් ඔය ෆොටෝස් කාටවත් පෙන්වන්න එපා. ඔයා කියන ඕන දේ මම කරන්නම්. හරි? ඔයාට දැන් මං කියන දේ කරන්නම සිද්ධ වෙනව මගේ පැටියෝ. දැන් මොකද කරන්න ඕනේ? කරන්න ඕනේ නේද? අපි දෙන්න අදම කසාද බඳිමු. හරි 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 ඔකේ මං කැමති හරි වෙන මොකද කරන්න ඕන හරි එහෙනම් ඔයා ඔයාගේ සාක්ෂිකාරයෝ දෙන්නත් අරගෙන හෙට උදේ 10ට මං කියන තැනට එන්න මම මගේ සාක්ෂිකාරයත් අරගෙන එන්න හරි මම එන්නවා කියන වෙලාවට ඔය ෆොටෝස් කිසි කෙනෙක්ට දෙන්න එපා ආවා ෆෝන් එකේම තියාගන්න ඕකේ විහඟ ඔය හිතුවද පැටියෝ මං එච්චර මෝඩයි මට පිස්සු කියලා හා විහඟ මේ චාරුණි අන්ඩර්ග්‍රවුන්ඩ් ගේම් එක හොඳට දන්නවා මට බැරුව තිබුණේ තිය යටින් ගින්දර ගෙනියන්න විතරයි අර වාගේ යාළුවා කවුද ඩංකන් එයාට පින් සිද්ධ වෙන්න දැම්මට ඒකක් පුළුවන් මං ඔයාට අවංකවම ආදරය කරද්දී ඔයා මට පාට් එක දැම්මනේ දැන් විහඟ මං තමුන්ව කරකවනවා කරකැවිල්ලක් මගේ අල්ලේ එතකොට තමුන්ගේ තාත්තා මං මිනිහගෙනුත් පලි ගන්නවා මම කුණු රොඩක් වගේ ගෙදරින් ඇදලා දැම්ම මේක මතක මං ওই ফটোস ටික සුරක්ෂිත කරලා තියන්නේ. මගේ අයියාගේ ෆෝන් එකේ විතරක් නෙමෙයි. ඔහ ඩංකන්ගේ ෆෝන් එකෙත් තියෙන. මේ වෙනකොටත් ඔයාගේ අර සායිකාව චරිත් ටැකල් කරලා ඉවරයි. ඔයා දන්නවනේ චරිත්. හැකර්
තැන්වියංග මේ ගේම් එකේ මහරාණි මම මේ චාරුනි අර අටවෙනි සීඩී එකේ සීක්‍රට් කෝඩ් එක ඒකත් මම මගේ අතට ගන්නවා වියංගර් හැන්ඩ්‍රු ඕකේ කිඩ්නැප් කරපු අයට ඕන වෙලා තියෙන්නේ මට කරදරයක් කරන්න නෙවෙයි. කාව හරි බය කරන්. මම ඉතින් ඒ ගැන පොලිසියටත් කිව්වා. කොහොම හරි ගමන්. ඔයා බේරුණා. හේත්. මම මේ අපරාධ කරවන්න උඩරිම දඬුවම දෙන්න ඕන. එහෙම නැත්තම් මේ සමාජය හදන්න බෑ මුතු. කාගෙන්ද? ඔයා දන්නව නේද? විහංගෙහිඳ මං ගොඩක් කලකිරිලා ඉන්නේ කියලා. හන්දන්. අන්ට මට කිව්. හරි. එහෙනම් අපි අපේ පරණ සම්බන්ධකම් ඒ විදිහට තියාගමු. අම්මෝ, එතියන්ත. රජකම ලැබුණා. බොබෙක් වෙන්න හදන්න එපා. මං බොන්න මොනා හරි හදාගෙන එන්න. අම්මත් එක්ක කතා කරන්න. අවසර ගන්න වෙනවා. තෝමස් ඔයාට අවසර දෙන්නේ නැහැ. තෝමස් ඔයාගෙන ගොඩක් විස්තර හොයාගෙන. අදින් පස්සේවත් පරිස්සම් වෙන්න. උදේ බොමු මගේ පුතේ ප්ලේන් තියා. මේ බොමු සුදේ මගේ අම්මා. රන්සිකයෝ අනු බෙතේ එක හදලා ඇති මේස උඩ. අරගෙන බීපා. ඉතින් අම්මේ අමම දෙකව ගේන තිබ්බනේ මොකක් කියන්නේ මේ අර තේක අරගෙන බීපන් උඹේ අතපය තියෙනවනේ අරගෙන බීපන් තේ අයියෝ දැන් එහෙමද එහෙම තමයි උදේ මගේ රත්තරනේ ඕක මට වයන්න පුරුදු කරහන් සිම්පල් සුදු යන්නේ අම්මා වමද්ද දකුණද්ද අනේ ඔන්න ඔය ඕඩ එක හරි ගමන් නැ බලංගු නැ නැ ලබේ කොටා ගන්නවගෙන නේ ඕනේ යමේ හරහට ගන්න. පරිස්සමට අන්න මේ කෝඩ් එකක් අල්ලව මුලින්ම සී. නැ හරි ගමු. මම මුලින් පුළුවන් එකක් ගහලා පෙන්නන්න බෑ අම්මා. පුළුවන් එකක් ගන්න. පුළුවන් එක. Ah!
කතාව මේ ලතින් වලින් තමයි කියවුනේ. හොඳයි මරු මරු. හොඳයිද? හොඳයි. ඊට අරගෙන හදින් කියලා නේද? ඔව්. අපි ඔන්න ප්‍රැක්ටිස් එක දාමු වෙලාව. අන්න හරි. දාමු. අම්මේ. එනවා. ඈ? ආ. අනේ පුතේ. මයිකෙල් ආවද? ආ. මේ මේ සෝබිත ළමයා විතරයිනේ. අනේ පුතේ. මයිකෙල් හම්බ වුණාද? අනේ නැන්දම්මා. මට මාලිකා නගා සොයා ගැනීමට නොහැකි වුණා. මාලිකා නගා ඒ හිටපු දෙහාවිනුත් අර මූණු පොතේ තවත් යාළුවෙක්ගේ ගෙදරට ගිහිල්ලා නොවැ. අම්මේ ඔය බොරු කියන්නේ මගේ රත්තරන් අම්මේ. මේ මිනිහා දන්නවා මාලිකා ඉන්න දිහා. ඒ වුණාට අපිට කියන්නේ. අනේ මේ දිනේෂ් මලේ. උඹට ඕන දෙයක් හිතාගත්තට මට නම් කමන්නේ නැහැ. ඒ වුණාට මං කිව්වේ අමූලික ඇත්ත. අනේ ඉතින් දැන් මොකද කරන්නේ? අනේ මගේ කකුල් දෙකත් පණ නැහැ. හොඳටම පිපාසයි. අම්මේ මාලිකා හොයන් එනකන් මම මේ ගෙදරින් යන්නේ නැහැ. අනේ නැන්දම්මා මාලිකා නගාව හොයලා හොයලා මගේ හොඳ පණ ගියා. මෙදා සැරේ ඔයා මාව විශ්වාස කරලා මං කියන විදිහට වැඩ කරන්න ඕනේ. මමයි වියංගයි මැරි කරාට පස්සේ ඔයා අපි දෙන්නම කැනඩා එකයි යන්නෝ. නංගි, මොය වියංගව කසාද බඳින එක පැත්තකින් දාලා කතා කරපන්. එහෙම නැතුව මං කොහොමද අර මිඩ්රොයිබ රිතන්